වලපනි ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා. අදාළ යොමු 3:30ට පමණ මෙම භූකම්පන තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. අදාළ භූකම්පනයේ රික්ටර් මාපක ඒකක 1.8ක ප්‍රබලත්වයකින් යුක්ත වන අතර මෙම භූකම්පනය මහ කනදරාව පල්ලේ කැලේ සහ හක්මන යන ප්‍රදේශවල ස්ථානගත කර ඇති. භූකම්පන මානවලද සටහන් ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් ගැනීම් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ. වාණිජ ගුවන් ගමන් සඳහා මෙරට ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් පසුව පළමු විදේශ සංචාරකින් පිරිස ලෙස නෙදර්ලන්ත ජාතිකින් දස දෙනෙකු ඊයේ පැමිණියා. මවුන් ඩුබයි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK-648 නැමැති ගුවන් යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ ඇත්තේ ඊයේ රාත්‍රියේයි. අදාළ පිරිස අතර නෙදර්ලන්ත ජාතික වැඩිහිටි පුද්ගලින් 5 දෙනෙකු සහ කුඩා ළමුන් 5 දෙනෙකු සිටින බවයි ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. මීට අමතරව තවත් ජර්මන් ජාතික සංචාරකින් 5 දෙනෙකු අදාළියම මෙරටට පැමිණ තිබෙනවා. ඔවුන් ශ්‍රී ලංකාව යලි විදේශ සංචාරකින්ට විවෘත කිරීම පිළිබඳව වාර්තා කිරීම සඳහා පැමිණි මාධ්‍යවේදීන් පිරිසක් බවයි වාර්තා වන්නේ. එමෙන්ම බහරේන්හි රැඳී සිටි ශ්‍රී ලාංකික සේවකීන් 186 දෙනෙකුද ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණ තිබෙනවා. මේ අතර අද දිනේදී යුක්‍රේන සංචාරකීන් 104 දෙනෙකු රැගත් ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළට පැමිණ තිබෙනවා. ඌව පරණගම උඩුහාවර මැදහින්න තංගපතන ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ ඊයේ උදැසන ගිලා බැසීමක් සිදුව තිබෙනවා. මෙම ගිලා බැස ඇති ස්ථානයේ ඇතුළත උමන් මාර්ගයක් පවතින ආකාරයට පෙන්눔 කරන බවයි නිවසියන් පවසන්නේ. මෙම ගිලා බැසීම සිදු ඇති ස්ථානයේ තවත් නිවාස කිහිපයක්ම දක්නට ලැබෙනවා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.